මැතිවරණ සමය දියත් වුණු කාලේ පසුගිය වසරේ අපිට අහන්නට ලැබුණා කාන්තාවන්ට ලබා දෙන රැකවරණය පිළිබඳව. කාන්තා පරපුරටත් ළමා පරපුරටත් ලබා දෙන ආරක්ෂාව පිළිබඳව. විශේෂයෙන්ම සමග ජනබලවේගයේ නායකයා හැටියට මම කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තා හිංසනය ළමා අපචාර ප්‍රචලිත වුණු අපේ රටේ මේ තිබෙන නීති පද්ධතිය පිළිබඳව සෑහීමකට පත්වන්නේ නැහැ. වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා බලයට පත් වෙලා මාස 3ක් ඇතුළත ළමා හිංසනයට මාතෘ හිංසනයට කාන්තා හිංසනයට ලක් වෙන ඒ කාන්තාවන්ට ඒ අකටයුතුකම් ඒ පහත් නීච ක්‍රියාවන් ක්‍රියාත්මක කරන අයට නීති හමුවට ගෙනවිලා වර්තමානයේ තිබෙන දඬුවම් වලට වැඩිය වඩා තදබර දඬුවම් පද්ධතියක් අපි නීති සංශෝධනය කරහා ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දුව දරුවන් රටට වැඩදායි ඵලදායි උගත් බුද්ධිමත් සමාජශීලී ශිෂ්ට සම්පන්න යුක්තිගරුක ගුණගරුක සීලාචාර දරුවෙක් බවට පත් කරන්න. නමුත් හැම මවකගේ ඒ ප්‍රාර්ථනාව මේ මොහොත වෙන විට බිඳ වැටිලා තිබෙනවා අපේ රටේ ක්‍රියාත්මක වෙන භයංකාර මත් උවදුර නිසා. රටක් හැටියට අපිට සිද්ධ වෙනවා ඉක්මනින් තීන්දුවක් ගන්න මද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වෙන ඒ පුද්ගලින්ට කොයි ආකාරයේ දඬුවමක් ලබා දීමද අපි කළ යුතු වන්නේ. අපිට අහන්නට ලැබිලා තිබෙනවා ජන සමාජයේ ඉඳගෙන ව්‍යාපාරය කරාට වඩා සිරගෙදර ඉඳගෙන වඩාත් ප්‍රචලිතව වඩාත් සාර්ථකව මද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙවන අවස්ථා. අපි අහන්නට ඕන සිංගප්පූරුව වගේ රටක මද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වන්නට හැකියාව ලැබිලා තිබෙන්නේ ඇයි? ඇයි මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සිංගප්පූරුව කේන්ද්‍ර කරගෙන ඒ මද්‍රව්‍ය වෙළඳාම කරන්නේ නැත්තේ? එසේනම් අපි හිතන්නට ඕන සිංගප්පූරුවෙන් පාඩමක් ඉගෙන ගන්නට ඕන අනිවාර්යෙන්ම මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අපි මරණීය දඬුවම් ලබා දෙන කතිකාවත නිර්මාණය කරලා මම තරයේ විශ්වාස කරනවා නිර්ව්‍යාජ ස්වාධීන අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් තුළ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬුවම් ලබා දෙන්නට කාලය ඇවිල්ලා තිබෙන්නේ අපේ රටේ. ඒ මම ප්‍රකාශ කරන්නේ ඇත්ත වශයෙන්ම ගොඩක් දුර හිතලා බලලා. පුද්ගලයෙකුගේ ජීවිතයක් අහිමි කරනවා කියන එක බැරෑරුම් තීන්දුවක්. නමුත් අද මද්‍රව්‍ය ව්‍යාපාරය තුළින් අපේ රටේ 100ක් 200ක් නෙවෙයි ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් පාසල් දූ දරුවන් යෝන් පරපුර
මද්රව්‍ය ජාවාරම ප්‍රචලිත වීම තුළ ඉතාමත්ම ඛේදනීය තත්වයකට මුහුණ දෙමින් සිටිනවා. මේ සත්‍යමේ යථාර්ථය අපි අවබෝධ කරගන්නට ඕන. රටේ අනාගතය වෙනුවෙන් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඒ වගේම වර්තමාන පරපුර වෙනුවෙන් ගත යුතු තීන්දුව තීරණ අපි නිවැරදිව ගන්නට ඕන. රට දෑ වෙනුවෙන් එවන් තීන්දුව තීරණ ගන්නට අපි බියවන්නට හොඳ නැහැ. ඍජු එඩිතර තීන්දුව රට දෑ වෙනුවෙන් ගන්නට කාලය ලැබිලා තිබේ. සමගි ජන බලවේගය දේශපාලන සම්දහනයක් හැටියට මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන කාන්තා පරපුරේ ස්වර්ණමය යුගය බිහි කරන්නට සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.